පැස්සුවක්ම් ලිකතාවේ ඊනෝ තමයි හරියන්නේ තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි ඊනෝ නොනවති ජීවිතේ විඳින්න චිකන් රසට වෙජිටබල් හදන්නේ මිස්ඩ් කෝල් එකක් දෙන්න संगीत पोड़ी लोकना नरक विधि नरक हिति मंग यम करना सर किया मट नौकी सुनीत मंत्री सुगत पास अयंकर लहरी या पेंशन किया हमारे माव विधवा पर तुम आकर आ ये मत ये भी मुकद कराने मटे एक बार गाना लो अबे इतने यार तो उदाउ कराने मटे देर ना मटे देर ना अरे मटे देर ना कारने मुकद दिया ना විජේරත් සර් ඉන්නවා හොඳයි හොඳයි සර් මේ මියර ළමයිගේ නම් ටික සර් මොකද්ද මේ ඇයිසාර තරග වලට යවන ළමයි ආ කවුද ඇයිසා අපි ළමයින්ව පුරුදු කරලා දුන තරග වලට යවනවනේ හා ආලෝකටි මේ ඔය ළමයි මේ තරග වලට ගිහිල්ලා පටන් ගත්තාන් පස්සේ තමයි දුවන්නේ නේ ඔව් සර් ඉතින් ඇයි मून दिन वाले
මම දැන් යන්නේ ආවේ. ඒක දෙන්නේ කණිගේ තෝරන. වස්සනේ. ඒක ඉතින් අන්නෝ. මම එඳලා තියෙන්නේ. මොකද? ආලෙනක. අපි දෙන්නේ කැමති නැහැ නේද? ඔයාලට ගෙදර වැඩ නැතිවද? අපි ගෙදරින් තෝරන්න ඕනේ. වස්සනේ දෙවියන් නෝ. කෙල්ලෝ දෙන්නත් එක්ක දාන්න නෑ යාල කලින් ආවේ ඉතින් පස්සේ ආවේ ආ උඹ ඇවිල්ලා මෙතන නෑව තනියම තනියම නෙමෙයි ඒගොල්ලෝ තිටියා මේ මොකද ලැජ්ජ නැද්ද එසි තරුණ ගෑනු දැඩිවියෝ දෙන්නෙක් නාන තැන ඇවිල්ලා නාන්න මොකද කලින්ම බිස්නස් කරලාද කලින්ම පාටි අපි බිස්නස් කළා ඉවරයි නේ පුතේ මම හොඳ බිස්නස් කාරෙක් වෙන්න යන්නේ ඒ මොකද ඒ ඇයි දිලිප පුතා දන්නේද දැනගන්න ඉතින් කියන්න එපයි අපි ගරු මන්ත්‍රීතුමා ඉන්නවනේ ඉතින් එතුමා ඉස්කෝලේ කැන්ටිම කරන්න යන්න අපිට අවසර දුන්නා. ආ ඕකද? ආ ඒ ඕකද කියන්නේ? ඒක මට මහා මෙරක් වගේ දිලිප මුති නැත්තම්. අනේ මන්ද. ආ නැත්තම්. ඒ සීරට මාරියන්නේ කියලා තමයි මම මේ සින්දුවට. මට දුක මාමහලල සින්දු කියන එක. අනේ අනේ මේ අනුර එහෙම කියන්න එපා. උඹත් මාත් එක්ක සින්දු කියන්න එකට එකතු වෙලා කියමු. මට සින්දු කියන්න බැ අම්මේ. ඈ? අම්මේ සින්දු කිව්වම උඹ කියන එකද මට පේනවා. කොහොම කොමාරි කපිල මාමේ මටත් සෑහෙන සතුටුයි. ඒ දැන් කියන්නකෝ කොහොමද කපිල මාමට ඔක හම්බුනේ කියලා. මම ගිහිල්ලා එල්ලුව දුන්නා. ඒ කියන්නේ මේ ඉල්ලපු ගමම දුන්නා. අවයිනේ මම කී දෙනෙක් ගියද ඒ පණිවිඩය වල ඒ විතර නෙවෙයි මමයි ගෑණි මන්ත්‍රීතුමාලා ගෙදරටම ගියා එහෙමද
Kapila mami hondata mataka thiyaganna mantrithuma oka dunne mama nisa. Neka mantrithuma oka dunne mata. Mama giilla kiyapu para thamai me Kapila mamata oka hambune. Anith eka me mantrithuma dawas deekata kalin kiwwa mata oka. Oka denawa kiyala. Attrene mudi. Ena umbata danna gala walinnu. Amma balana gala. අනේ මේ වදින්න නම් ඕනේ නැහැ. ඔය ඉතින් මතක තියාගත්තොත් හොඳයි. හරි 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 හරි. යා මතක තියනවා. හරි හරි අපි බලමුකෝ. අපි යනවා. ආ හොඳයි හරි හරි. අපි පස්සේ සලකන්න ඈ. අම්මයි අපි යනවා. කපිලෝ මේ යකෝ මේ කඩ වීදියේ තියලා පිස්සු නැරලා මිනිස්සුන්ට විහිළුවක් වෙන්නේ නැතුව දැම්මත් ඵලයන් ගෙදර ඵලයන්ගෝ ගෙදර එහෙම කියන්නේ වරංජයි දැන් අපි ජීුණු වෙනවා නම් ඉතින් මේ කඩ මණ්ඩිය සතුට වෙන්න ඕනනේ මගේ තිනු සතුටක් නෑ බං ඒකට මම කියන්නේ මේ දිලීපේ උඹට කියපු කතාව මට ඇහුණා ඒකයි හරි දිලීපේ කිව්වේ ඇත්තනේ මොකක්ද ඇත්ත අර දැන් උඹ කිව්වද දිලීපයටත් මන්ත්‍රීතුමාට කියන්න කියලා? ඔව් කිව්වා. එතකොට කීපාරක් කිව්වද? ගොඩසරයක් කිව්වා. දැන් ඉස්සෙල්ලම උඹ කිව්වේ මටද දිලීපයටද? දිලීපයට? අර දිලීපයට කියලා වැඩේ කෙරුණද? නෑ නේද? අන්න ඒකනේ කියන්නේ බං. කොහොම හරි මං පුතාට කියලා කියෙව්වනේ අන්තිමේදී. අන්න ඒක තමයි ওই වැඩේ කෙරුණේ. උඹ නිකන් හිතන්න එපා ওই දිලීපේලා මන්ත්‍රීතුමාට මුට්ටි ඇල්ලුවට මන්ත්‍රීතුමා උන්ට සලකයි කියලා හොඳේ. රංජය තමයි නියම කතාව කිව්වේ. මුට පිස්සුනේ බං. අර එතකොට රංජය කියන්නේ මේ රන්දික මහත්තයා කියපු වන්දද වැඩේ කරුණා? ඈ? බෝ ඕන මගුලක් හිතාගනින්කෝ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි දැන් වැඩේ කරුණානේ. දැන් ඉතින් වැඩේ හොඳට කරගෙන ඵලයන් එච්චරයි. රංජයයි රංජය කිව්වේ අන්තිමට හරි ඇත්ත සත්‍ය කතාව. ඒකද? ආ. තව එකක් තියෙනවා කියන්නේ. උඹ ඔය වැඩේට ඇඟිලි ගහන්න නැතුව ගෑනිට කරගෙන යන්න ඉඩ දීපා. ඒකි ලස්සන්ට වැඩේ කරයි. එච්චරයි. අයනවා. Nestle Indistamalt Samatha obowa balaganwanna 100ට 100ක් සූදානම් නැහැ මං එහෙනේදී මගෙන් අහ කොහෙද යන්නේ කියලා. ආ මං ඉතින් ලැජ්ජාවට බොරුවක් කිව්වා. මොකද්ද කිව්වේ? මං කො මං කඩේ පැත්තට යනවා කියලා. කමන්නේ කමන්නේ. ආච්චි ආවොත් අපි කියමු කඩේ පැත්තේ යන ගමන් මෙහෙට පොඩ්ඩක් ගොඩ වුණා කියලා. කොහම දුලාන් මල්ලි? ආ දුලාන් සෙල්ලම් කර කර ඇති මයි හිතේ. එයා කාත් එක්කද සෙල්ලම් කරන්නේ? සෙල්ලම් කරන්න කෙනෙක් නැහැ. හැබැයි ඉතින් ලොකු පුතා නම් කියන්නේ එයා එයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනවා කියලා. අනේ අම්මා. එහෙමනම් කියන්න එපා කියන්න. මොකද දැන් වෙනද වගේ නෙමෙයි. දුලාන් හොඳට වැඩ කරනවා. ඒකට ඉතින් දුවට පින්. අනේ අයි මට පින් කියන්නේ. පොඩිත් එහෙම කියනවා. මොනවද? දුවාවට පස්සේ තමයිලු එයා ආසාවෙන් ඉස්කෝලේ යන්නේ. අපේ කාලේ නම් ඉතින් මෙහෙම ටීචර්ලා හිටියේ නෑනේ. ඔයා ගෙදරද හිටියේ? ගෙදර හිටියේ. එහෙනම් මට බොරු කිව්වේ තාම ආවෙ නෑ කියලා? නෑ ඉතින් මං ඒ පැත්තෙන් හිටියේ.
ඒ පැත්තේ මෙයා නොගිය එක හොඳයි. පුතා ගියා නම් එහෙම දුව මෙහෙට එන්නේ නැහැ නේ. දැන් අපි කතා කරගෙන ඉන්න. මම ඒකක් හදාගෙන ඉන්න. මේ දැක්කද අම්මා මට කොච්චර කැමතිද කියලා? ඔන්න පිනන් කැමති නැහැ. ඕ ඒකෙදි මට පේනවා ඔය මූණේ. අම්මට සිරි අතිලෝවේ චාන්ද්‍රි නැන්දේ අපිට නොකියව ලේලිව ගෙනාව එහෙනම් ඈ මේ බලන්නකෝ මෙන්න මෙයාගේ කට වැඩක් නෑ කියලා විහාරා ඌ ගියාත් මේ ගන්ටාර පූජා කළාද කොහෙද ගන්ටාර පූජා කරේ නෑ මං තමයි ගමේ පන්සලේ ගන්ටාරි මේ විසුදු මිනිස්සු මොකෝ බම් මේ මේ මෙයා ඇවිල්ලා ඉතින් මං ආවේ අම්මා බලන්න. අම්මා මිදුලේදී පුතා වුණා. අම්මා ගියානේ තේ එකක් හදන් එන්න. මොනෝ කියනවද මන්දා? සර් මොකද ඒක ගැන හිතන්නේ? මේක නිරන්තරක සර්. අපි දැන් ඔය මේ මන්ත්‍රීලාට අට පාස්වත් නැති මෝඩිය මෝඩිය කියලා කියනව නේද? බලන්න ගියාම මේ මිනිස්සුනේ පුදුම කපටි. කියලා වැඩන්නේ. දැන් මෙතන ඔය විදුවල්පතිතුමාගේ පුරප්පාඩුවක් එනවනේ. දැන් ඒකට මේ කලාපේ ඉන්න අපටත් වඩා කලින් එයාලා ලෑස්ති වෙනවා. ඒ කියන්නේ සර්. ඒකෙන් රන්දිලකසේ ඒකෙන් අපට තේරෙනව නේද? මේ මිනිස්සයා මේ ඉස්කෝලේ වහලා දාන එකේ බලාපොරොත්තු අතහැරලා නැහැ කියලා. ආය නාතරිල්ල ඒ මේ විජේරත්න සර්ට විස්තර කිව්වේ කොහමද මං ඇහුවේ නෑ එයාම හිතල විස්තර කිව්වා හැබැයි ඉතින් එහෙම කිව්වනම් ඒකෙත් මිනිහගේ තියෙනව නේද පොඩි අවංකකම එහෙම නැත්තේත් නෑ මට අර පොඩි කුකුසක් තියෙනස ඇත්තම කියනවනම් ඉතින් අර සුගතපාලස ඒ පුඩු ඉඳද්දී මෙයා ඒක ගැන හිතන එක ඇත්තට හරි නෑ කියලා මට හිතෙන මන් දන්නේ. එහෙම කියන්නේ පරන්තිලක සර්. හේ? මෙහෙමයි. දැන් ඉතින් ඔය රන්තිලක සර් එහෙම අවස්ථාවක් හොයන්න යන්නේ නෑනේ. ඔව්. ඒ දක්ෂතාවන් කොච්චර තිබුණත් අතට වැටෙන දේනේ අල්ලගන්නේ. රන්තිලක සර් ඉතින් අනිත් මිනිස්සු එහෙම නෑ. අවස්ථාවල් හොයාගෙන යනවා, හඹාගෙන යනවා. ඒ මන්දිවට මේ සමහරු අනුන්ගේ දේවල් වලටත් ඔළුව දාලා බලනවා එතන හිස්තැනක් අඩුපාඩුවක් තියනවාද කියලා. මට නම් ඇත්තම විවෘතේ ඒවනම් හරියන්නේ නැහැ. ඒක නේ නිරන්තිලක සර් ඔතනම ඉන්නේ. මොකද්ද ඒ කතාව? අක් යට කතාවක්. ඒ නිරන්තිලක සර්. හරි මං එතනමයි කියපේක. නිරන්තිලක සර්ට විශාරද තියෙනව නේද? ඔව්. රන්දිලක සර් හරියට මහන්සි වුණා. සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂක වෙන්න පුළුවන් මේ කලාපේ. ඕ මට නෑ ඒක. කොහමද විජේරත්න සර්? ඉන්නවා සර් ඉතින්. මේ කැන්ටිමක් අලුතින් දාන්න යනවා කියලා සර් දන්නේ නැද්ද? ඔව් මටත් ආරංචියක් නම් ආවා. අවසර උමනා නැද්ද? ඒකටද? ආ. මෙහෙම ඉතින් අපිව දැනුවත් කරන්න ඕනේ හැබැයි. ඔක මට ආරංචි දෙන්න මේ සුරිත් මන්සිතුමත් සම්බන්ධ වැඩ. අපි මේ විදුවල්පතිතුමා දන්නේ නැද්ද මේ සම්බන්ධව මොකද? ආ ඔව් සර්. සර් දන්නවා සර් දන්නවා. හරි ඉතින් පොඩි දරුවෝ මොනවා හරි කයි වැඩගෙන වෙලාවට ගමේ මිනිහෙක්ට කියා කරේ හම්බ වෙයි නේද සර්? හැබැයි ඉතින් මම මේ කල්පනා කළේ මේ මොකෝ මේ විජේරත්න සර් වැඩේට කැමති නැද්ද? අනේ නෑ සර්. මේ අපි වුණත් හදිසියේ වැඩයක් කරනවා පාරට යන්නේ කැටියවත් දානවා ඉතින් හොඳයි. හරි ඉතින් අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා රන්තිලක සර් නේ. ඔව්. එන විදිහකට මොන දෙමු. දැන් එතකොට ඉතින් මේ කුරුළු දඩයක් කාර්යයට හම්බ වුණේ නැ කිසිම දඩේ. ඒක
ඉතින් ඇයි අපේ කලෝ ඔච්චරටම කුරුළු නැද්ද? Work and learn, meet life, meet max. සක්‍රිය කර ගැනීමට MySLT app එකට log වෙන්න. එහෙම තමයි ඉතින් සමහර දවස් තියනවා. ඈ දැන් බලන්නකෝ. මූදේ මාළු කොච්චර හිටියත් ඈ සමහර දවස් තියනවා මාළු අල්ලන මිනිසුන්ට එක මාළුවෙක්වත් අහු වෙන්නේ නැහැ.